Hello, my friends. I wish you all a nice day, and it's gonna be kind of a special day because today onwards I'm going to teach you guys the tenses in English. So not just as lessons, but just with their uses, I'm going to teach them tenses කියන එක English වල කාල භේදය කියන එක මම අද ඉඳලා ඔයගලන්ට share කරනවා. ඒක මම කරන්නේ එදිනදා ජීවිතේ පාවිච්චි වෙන අවස්ථා විදිහට තමයි මම කාලෙන් කාලේ වෙන වෙනම කියලා දෙන්න යන්නේ. Tenses ගැන කතා කරනකොට so when it comes to tenses in English so there are some basic things that we should know. අපි දැනගන්න ඕනේ මූලිකම දේවල් ටිකක් තියෙනවා. There are some basic things ටිකක් තියෙනවා දැනගන්න. ඒ තමයි ඉංග්‍රීසි වාක්‍යයක් හැදෙන්නේ කොහොමද? Tenses කියලා කියන්නේ ඇත්තටම මොකක්ද කියන කාරණේ තමයි අපි මෙතනදී ඔළුවට ගන්න ඕන කාරණේ. ඉංග්‍රීසි භාෂාවේ වාක්‍යකට කලින් මම සිංහල භාෂාවේ පොඩි වාක්‍යයක් කියලා ඉන්නවා. මම උදාහරණ වාක්‍යයක් කියනවා. මම ඔයාට උදව් කරනවා ඔයාගේ හෝම්වර්ක් වලට, ඔයාගේ ගෙදර වැඩ වලට. ළමයෙක්ට මම කියනවා මම ඔයාට උදව් කරනවා ඔයාගේ හෝම්වර්ක් වලට. ඒක තමයි අපේ සිංහල සාමාන්‍ය වාක්‍ය. එතකොට වාක්‍යයේ මුලම ඉන්නවා උදව් කරන කෙනා. ඒ කියන්නේ ක්‍රියාපදේ කරන කෙනා. ඊට පස්සේ ඉන්නවා ක්‍රියාපදයට ලක් වෙන කෙනා. අන්න ඊට පස්සේ තමයි ක්‍රියාපදයේ එන්නේ. ඊට පස්සේ තව වාක්‍ය ඉතිරියක් මොකක් හරි තියෙනවා නම් එනවා. ක්‍රියාපදයේ තමයි උදව් කරනවා, උදව් කරන කෙනා ඉන්නේ මුල. ඊට පස්සේ තමයි ඔයා කියලා ඉන්නේ. අපි සාමාන්‍ය සිංහල භාෂාවේ කියනවා අඩුයි මම උදව් කරනවා ඔයාට ඔයාගේ හෝම්වර්ක් වලට කියලා. ලේසියෙන්ම කියන්න පුළුවන් වෙන මම ඔයාට උදව් කරනවා ඔයාගේ හෝම්වර්ක් වලට කියලා. හැබැයි ඉංග්‍රීසි භාෂාවට අපි මේ වාක්‍ය එමෙම්ම හැරෙව්වොත් I you help for your homework ඒක අපිට අහනකොටම පොඩි වැරදි ගතියක් තියෙනවා. ඒකේ හරි වාක්‍යය තමයි I help you for your homework. එහෙනම් මතක තියාගන්න ඕන කාරණයක් තමයි ඉංග්‍රීසි භාෂාවේ වාක්‍යයක් හැදෙන පිළිවෙල තමයි මුලින්ම දාන්නේ කර්තෘව. කර්තෘ කියලා කියන්නේ අපිට ඉගෙන ගන්න ලේසියට මතක තියාගන්න පුළුවන්. කර්තෘ කියලා කියන්නේ ක්‍රියාපදය සිදු කරන තැනැත්තා හෝදය. මම ඔයාට උදව් කරනවා, උදව් කරනවා කියන ක්‍රියාව කරන්නේ මම. එහෙනම් මම කර්තෘ. ගහක් කඩන් වැටුණා අපේ ඉස්කෝලේ බස් එක උඩට. ගහ කඩන් වැටුණානේ, ගහ දෙයක්. කවුරුත් වැට්ටුවේ නෑ. එහෙනම් the tree නැත්තම් a tree ගහක්. ගහ වැටුණා නම් the tree. එහෙනම් දෙයක් වෙන්නත් පුළුවන් සබ්ජෙක්ට් එක කියන කාරණය. ඊට පස්සේ ඉංග්‍රීසි භාෂාවේ අපිට දාන්න තියෙන්නේ ක්‍රියාපදය. වාක්‍ය තුල සිද්ධ වෙන දේ. වාක්‍ය තුල මොකද්ද තියෙන ක්‍රියාකාරීත්වය කියන එක. ඊට පස්සේ අපි දානවා ඔබ්ජෙක්ට් එක. එහෙම නැත්තම් සිංහලෙන් එයාට කියනවා කර්මය කියලා. එතකොට දැනට ආපු තුන තමයි කර්තෘ හේවත් සබ්ජෙක්ට් එක, verb එක හේවත් ක්‍රියාපදය, කර්මය හේවත් ඔබ්ජෙක්ට් එක. ඊට පස්සේ වාක්‍යයේ ඉතිරි මොනවා හරි තියෙනවනම් අපිට අපි ඒකට rest එක කියලා කියනවා. REST rest ඉතිරිය විදියට වාක්‍ය අන්තිමන එක එකතු කරන්න පුළුවන්. මම කලින් කියපු වාක්‍යෙම මම ඔයාලට තේරුම් කරන්නම්. මම ඔයාට උදව් කරනවා ඔයාගේ homework වලට. ක්‍රියාපදය තමයි උදව් කරනවා. ක්‍රියාපදයෙන් ප්‍රශ්න දෙකක් අහන්න. එක ප්‍රශ්නයක් තමයි කවුද ඔයාව කරන්නේ? එයා තමයි සබ්ජෙක්ට් එක. කවුද ඔයාගේ බලපෑමට ලක් වෙන්නේ? එයා තමයි ඔබ්ජෙක්ට් එක. එහෙම නැත්නම් සබ්ජෙක්ට් එක කියලා කියන්නේ කර්තෘ, ඔබ්ජෙක්ට් එක කියලා කියන්නේ කර්මය. මම වගේ ප්‍රශ්නේ අහනවා. මම ඔයාට උදව් කරනවා ඔයාගේ හෝම්වර්ක් වලට. උදව් කරනවා ක්‍රියාපදය උදව් කරනවා. කවුද ඔයාව කරන්නේ? ඒ කියන්නේ කවුද උදව් කරන්නේ? අම්මම. එහෙනම් මම තමයි කර්තෘ හේවත් සබ්ජෙක්ට් එක. කවුද ඔයාගේ බලපෑමට ලක් වෙන්නේ? ඒ කියන්නේ උදව් ලබන්නේ කවුද? ඔයා. එහෙනම් ඔයා තමයි කර්මය හේවත් ඔබ්ජෙක්ට් එක. එහෙනම් මට දැනට කැලේ තුන ගන්න තියාගන්න පුළුවන්. මුලින්ම සබ්ජෙක්ට් එක මම නම් I. සබ්ජෙක්ට් එක වාක්‍ය හැමතිස්සෙම මුල සබ්ජෙක්ට් ෆෝම් එකෙන් ඉන්න ඕනේ. ඒ කියන්නේ සබ්ජෙක්ට් ෆෝම් එක සබ්ජෙක්ට් එකට දාලා අඳුම ඇඳගෙන ඉන්න ඕනේ. දැන් මම කියලා කිව්වොත් I me අපිට මේ එක එක වචන මතක් වෙනවාට I කියන වචනේ විතරයි. එතකොට සර්වනාමයනවා නම් I, you, we, they, he, she, it. ඔය හත සහ ඕන නිමල් කමල් කියන සබ්ජෙක්ට් එකක් අපිට දාන්න පුළුවන්. ඔබ්ජෙක්ට් එකක්. එතන ඔබ්ජෙක්ට් එක වෙනස් වෙනකොට නමක් නම් ඔබ්ජෙක්ට් එකත් ඒකමයි. එහෙම නැත්තම් ඔබ්ජෙක්ට් එක වෙනස් වෙනකොට සර්වනාම වල I එක me වෙනවා. එතකොට I එක me වෙනවා, V එක us වෙනවා, they එක them වෙනවා, he එක him වෙනවා, she එක her වෙනවා, it my, you my. ඒ දෙක හැමම තමයි යන්නේ. එතකොට මෙන්න මෙහෙමයි. මම ඔයාට උදව් කරනවාගේ homework වලට subject එක මම I. ඊට පස්සේ ක්‍රියාපදේ help ඔබට, you කෑල තුන කියල ඉවරයි. I help you මම ඔබට උදව් කරනවා. දැන් එකතු කරන අග තියෙන කෑල්ල ඔබේ homework සඳහා ඔයාගේ homework වලට for your homework.
I help you for your homework. අපි පොඩි කාලේ ගන්න දාන්න වචනයක් නේ මම ඔයාලට ආදරේ කියන්නේ I love you කියන වචන. ඒකෙම මතක තියාගන්න. ඒක හරිය ලේසි වචනයක්. සබ්ජෙක්ට් එක ඉන්න, ක්‍රියාපදේ ඉන්න, ඔබ්ජෙක්ට් එක ඉන්න. මම ආදරේ ඔබට. මම ඔබට ආදරේ තමයි සිංහල සාමාන්‍ය භාවිතය I love you කියලා කියන්නේ. එතකොට මම වාක්‍ය කීපයක් දැන් පොඩ්ඩක් කියන්න. හරිද? මම ඔයාට උදව් කරනවා. I help you. මම ඔයාට උදව් කරා. I helped you. මම ඔයාට උදව් කරන්නම්. I will help you. මම ඔයාට උදව් කර කර ඉන්නේ. I am helping you. මම ඔයාට උදව් කර කර හිටියේ. I was helping you. මම ඔයාට උදව් කර කර ඉඳීවි. I will be helping you. මම ඔයාට උදව් කරලා තියෙනවා. I have helped you. මම ඔයාට උදව් කරලා තිබ්බා. ඒත් ඔයාට මතක නැහැනේ. I had helped you, but you can't remember. I had helped you. මම ඔයාට උදව් කරලා තියේවි. I will have helped you. මම ඔයාට උදව් කරමින් ඉඳලා තියෙනවා මෙච්චර කාල අවුරුදු 5ක් තිස්සේ මම ඔයාට උදව් කරනවා I have been helping you for 5 years මම ඔයාට උදව් කරලා තිබ්බ කාලයක් ඊට පස්සේ මම එයාත් එක්ක වැඩි කතාවක් නැහැ දැන් we don't have good connections now I had been helping him I had been helping you මම ඔයාට උදව් කරලා තියේවි I will have been helping you මේ මම වාක්‍ය ගොඩක් කිව්වේ ඔක්කොම යා මතක තියාගන්න ඕනේ නිකන් මේ වාක්‍ය තුන අහන්නකෝ I help you, I helped you, I will help you. ඒ වාක්‍ය තුනේ මුල හැම එකෙම I තිබ්බා. ඒ කියන්නේ මම කියලා තිබ්බා. අගත් you කියලා තිබ්බා. ඒ කියන්නේ මම ඔයා ටික හිටියා වෙනස් උනේ I help you මම ඔයාට උදව් කරනවා. I helped you මම ඔයාට උදව් කරා. I will help you මම ඔයාට උදව් කරන්නම්. එහෙනම් දැක්කද ඒ වාක්‍ය වෙනස් වුණා කියලා වෙනස් වුණ එකම අවයවය තමයි ක්‍රියාපදය කියන අවයවය. එකම වාක්‍යයක් අපිට ඕන විදිහට කියන්න පුළුවන් ක්‍රියාපදය වෙනස් කරන්න. එහෙනම් අපි ටෙන්සස් කියලා ඇත්තටම ඉගෙන ගන්න මේ සම්පූර්ණ වාක්‍යයක වෙනස් වීම නෙමෙයි. ඒ ක්‍රියාපදයේ සිදුවෙන පොඩි වෙනස් වීම. එතකොට මේ ක්‍රියාපදයේ වෙනස් වීම සිදුවෙන්නේ කොහොමද? ඉංග්‍රීසි භාෂාවේ අපි ප්‍රධාන වශයෙන් වාක්‍ය ಜಾති තුනක් ගැන කතා කරනවා. ඔයා ඉස්කෝලේ කාලෙත් අහලා තියෙනවා මම ඒක කියන්න මුලින්ම ඇක්ටිව් වොයිස්. කර්තෘකාරක වාක්‍ය. ඊළඟ එක තමයි passive voice කර්මකාරක වාක්‍ය. තව අපිට ටිකක් අහලා අඩුයි. ඒනට ඒක තමයි non action sentences. ඒ කියන්නේ ක්‍රියාවක් සිදු නොවන වාක්‍ය. උදාහරණයක් විදිහට කිව්වොත් ඇය හොඳයි, she is good. ඒක ක්‍රියාවක් වෙන්නේ නැහැනේ. action එකක් නැහැ non action sentences. මේ හැම වාක්‍යකම ක්‍රියාපදයේ ඉන්න. දැන් is කියන එකෙත් අපි non action කියලා කිව්වට is කියන එක අපි ක්‍රියාපදයක් විදිහට උපකාරක ක්‍රියාවක් විදිහට සලකනවා. හරිද? එතකොට මේ හැම වාක්‍යකම වාක්‍ය වෙනස් වෙන්න ක්‍රියාපදයට වෙනස් වෙන්න වාක්‍ය වෙනස් වෙනවා කියලා කියන්නේ ක්‍රියාපදේ වෙනස් වෙනවානේ වාක්‍යයට වෙනස් වෙන්න එහෙම නැත්නම් ක්‍රියාපදයට වෙනස් වෙන්න උදව් කරන වචනයක් ඉන්නවා අන්න අපි එයාට කියනවා ඉංග්‍රීසි වලින් ඔක්සිලරි වර්බ් සමහර කට්ටිය ලේසියට කියනවා හෙල්පින් වර්බ් සිංහල භාෂාවෙන් උපකාරක ක්‍රියාපදේ එතකොට අපි මම කලින් කතා කරපු ඉංග්‍රීසි භාෂාවේ වාක්‍ය රටාව වෙන්නේ මේකනේ මුලින්ම සබ්ජෙක්ට් එක දැම්මා ඊට පස්සේ verb එක දැම්මා ඊට පස්සේ object එක දැම්මා ඊට පස්සේ වාක්‍ය ඉතිරියක් තියෙනවා නම් අපි ඒකට rest එක කියලා ඒක දානවා I help you for your homework හරි ලේසියෙන් මතක තියාගන්න පුළුවන් ඉංග්‍රීසි භාෂාවේ මේ මේ components මේ උපාංගන අනුපිළිවෙල S V O R S කියලා කියන්නේ subject එක V කියලා කියන්නේ verb එක O කියලා කියන්නේ object එක R කියලා කියන්නේ rest එක S V O R වලින් මතක තියාගන්න එක මාර්ම ලේසි එතකොට මේ හැම වාක්‍යයක් ගන්න ක්‍රියාපදයට වෙනස් වෙන්න උදව් කරන auxiliary verb එක. එහෙම නැත්නම් helping verb එක. එහෙමත් නැත්නම් උපකාරක ක්‍රියාපදය. අන්න ඒ වචනයට අදාළ තැනකුත් මේ වචන මේ උපාංග හතර මැද්දේ තියෙනවා. ඒ තැන තමයි subject එකයි verb එකයි මැද්දේ. කොටින්ම කියනවා නම් verb එකට ඉදිරියේ. මම කලින් කියපු රටාව ඇවිල්ලා subject verb object rest S V O R උපකාරක ක්‍රියාපද පොඩියට දැම්මොත් මම එතකොට subject auxiliary verb verb object rest හරියටම කියනවා නම් මේ verb එක කියන එකල හැම තිස්සෙම ඉස්සරහින් පොඩි shield එකක් එහෙම නැත්නම් පළිහක් පොඩි cover එකක් ආවරණයක් තියාගෙන ඉන්නවා උපකාරක ක්‍රියාපදයේ කියලා. එයාත් එක්ක සිදුවෙන වෙනස්කම් වලින් තමයි මේ සම්පූර්ණ ක්‍රියාපදයේ වෙනස් වෙන හේතුව වෙන්නේ. එතකොට පොඩි කාරණයක් මතක තියාගන්න මේත් එක්කලම ඊට පස්සේ කෙලින්ම simple present මූලික ක්‍රියාපද මූලිකවම කාලේ ඉඳලා පටන් ගන්නවා. එතකොට වෙන්නේ subject verb object rest verb එක ඉස්සරහම තියෙනවා subject එකට පස්සේ auxiliary verb.
එතකොට සම්පූර්ණ කෑලි පහකට කතා කරොත් වෙන්නේ subject, auxiliary verb, verb, object, rest. මෙන්න මේ තමයි auxiliary verb එක. auxiliary verb එකේ කාර්යභාරය මෙන්න මේකයි. ප්‍රධාන කාර්යභාර හතරයි මම ඒක කියලා දෙන්නම්. සාමාන්‍ය වාක්‍යයක, ඒ කියන්නේ අපි කතා කරන normal සාමාන්‍ය වාක්‍යයක මම ඔයාට උදව් කරනවා, එයා මට බයිනවා, එයා මට බැන්නා, ඕනම සාමාන්‍ය ධන වාක්‍යයක්. ඒ කියන්නේ ඇතුලේ කෙරෙන්නේ නැහැයි කියලා නොකියවෙන වාක්‍යය. ඒ වාක්‍යවල auxiliary verb එකේ අයිති ස්ථානේ තමයි සාමාන්‍ය ස්ථානය. ඒ කියන්නේ subject එකයි verb එකයි මැද. subject, auxiliary verb, verb, object, rest. මෙන්න auxiliary verb එකේ ඉන්නවා. මම ඔයාට මම එක ලේසියෙන්ම වාක්‍යයක් ගන්නවා. මම ඔයා අපි ඔයාට උදව් කරමින් ඉන්නවා. මේ බලන්නකෝ. We are helping you. මම එක rest එකක් දැම්මේ නැහැ ලේසියට. හොඳද? දැම්මත් වෙනසක් වෙන්නේ නැහැ. We are helping you ධන වාක්‍ය. අපි ඔබට උදව් කරමින් ඉන්නවද? මෙන්න question එක අහනවා. ප්‍රශ්නය හදද්දි වෙන්නේ auxiliary verb එක subject එකේ ඉස්සරහට එනවා. We are helping you කියන එකේ ආව ඉස්සරහට ගන්න. එච්චරයි කරන් තියෙන්නේ. Are we helping you? දැක්කද වෙච්ච දේ? I'm at මූලික අවස්ථාවට එන්නේ. We are helping you. යම් කිසි වාක්‍යයක් ඍණ වාක්‍යයක්. එහෙම නැත්නම් negative ඍණ අර්ථය ගෙන දෙන වාක්‍යයක් බවට පත් කරන්න අපිට කරන් තියෙන එකම දේ තමයි auxiliary verb එකයි ප්‍රධාන ක්‍රියාපදයේ main verb එකයි මැද්දට notව දාන්න. මේ බලන්නකෝ. We are helping you. notව දාන්න ආට එහා පැත්තට. We are not helping you. ඕක තමයි අපි සමහර ලාට ආවයි notවයි එකතු කරලා we aren't helping you කියලා කියන්නේ. We are not helping you. ඒ වාක්‍යයේ ප්‍රශ්නය හදන්නත් notව එහෙමම තියලා කෙලින්ම ආව ඉස්සරහට ගන්න. Are we not helping you? I not to එකට බැඳිලා aren't නම් හිටියේ දෙන්නාම ගන්න. බැඳිලා නම් දෙන්නාම ගන්න පුළුවන්. බැඳිලා නැත්තම් ගන්න පුළුවන් auxiliary verb එක විතරයි. not හොල්ලන්න බෑ ඉස්සරහට. බැඳිලා නම් ගත්තොත් we are not helping you. එහෙම නැත්තම් we aren't helping you. aren't ඉස්සරහට ගත්තා. aren't we helping you. තේරුණා නේද? එතකොට මේ රටා වෙන්නේ ඒකයි. හැම එකටම උදව් කරන කෙනා තමයි auxiliary verb එක. එතකොට අපි ඉගෙන ගන්න ඕනේ මෙයාගේ movement එක, මෙයා කොහොමද මෙයාගේ චලිතය, මෙයා කොහෙටද මාරු වෙන්නේ කියන කාරණේ. හරිම ලේසි රටාව සාමාන්‍ය වාක්‍යයක් නම් ඉන්නේ auxiliary verb එක ඉදිරියේ. question එකක් නම් ප්‍රශ්නයක් නම් subject එක ඉස්සරහට පැමිණෙනවා. උදාහරණයක් විදිහට we are helping you. are we helping you? අපි ඔබට උදව් කරමින් ඉන්නවා. we are helping you. අපි ඔබට උදව් කරමින් ඉන්නවාද? are we helping you? ඍණ වාක්‍යයක් නම් auxiliary verb එකයි ප්‍රධාන ක්‍රියාපදයේ මැදට not එක එනවා. we are not helping you. එහෙම නැත්නම් we aren't helping you. ප්‍රශ්නේ වෙන්නේ එතකොට ඍණ ප්‍රශ්නය. අපි ඔබට උදව් කරමින් නෙමෙයිද ඉන්නේ? are we not helping you? එහෙම නැත්නම් not අත් අරයට බන්දලම අරගෙන ඉස්සරහට aren't we helping you? මේ ටික මතක තියාගන්න, කොලයක් අරන් මේ රටාව ලියාගන්න. මම කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්නම් කොහොමද හැදෙන්නේ කියන එක. ඊට පස්සේ අපිට ලේසියෙන්ම ඉංග්‍රීසියේ තියෙන කාලයන් passive voice, එතකොට අපේ non action sentences ඕන එකක් ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන්. then thanks a lot. මේ වීඩියෝ එකට listen කරන්න very carefully and හොඳට attention එක දෙන්න and share this video with your friends because we are going to start teaching tenses. So that would be something very useful for your day-to-day life. And some people are having some wrong ideas and some people have some wrong uses. Then we can help them to prevent them. අපිට උදව් කරන්න පුළුවන් මිනිස්සුන්ට ඒ වැරදි භාවිතයන්ගෙන් එළියට එන්න. Then share this video. Take a book, take a pen, create a note for you. So then you can understand that very easily. And when you are free, you can refer to the lesson also. Then thank you very much. Have a good day. So then let's meet up with new lessons. Thank you so much.